Kajine gehna kalin kiyeda kiyala. Kalin 600ක් 500ක්. එහෙම ගියේ. ඒකට හේතුව මේ කාටරි ගොඩක් මිරික මිරික ඉන්නකොට වෙන කට්ටියක් ආවිල්ලා ඉල්ලද්දි දෙන්න වෙලා යනවා. නෑ ගොඩක් අක්කෝ ඉල්ලක් වෙලා යනවා ගොඩක් කට්ටියක් යන්නේ නෑ රස්සෙදි. ඊයේ පෝස්ට් එකක් දාලා තිබුණා ડોක්ටර් අපි මේ ගමන එන නිසාම මේ වගේ පළතුරු බීම වෙලදාම් කරන තැන් වලින් බොණ්ඩ අකමැති අය කියලා. ඉතින් අපි හිතනවා දැන් අපි අදාවේ අලුත් වැඩක් කරන්න බලන. එතකොට ඔයාගේ මේ ව්‍යාපාරික කටයුත්ත අලුත් විදිහකට ආකර්ෂණීය විදිහට පිළිසිදුව කරගෙන යන්න ඔයාට උදව්වක් දෙන්න. ගොඩක් අර ප්‍රශ්න තියෙන එකට ඕන කරන සම්පත්තික නැහැ. ඉතින් ඒකට ඕන කරන සම්පත්තිකත් අදාපි වාට අරගෙන දීලා ඔයා හරහා මේ වගේ වෙනදම් කරන ලංකා වටේන අනිත් හැමෝටම ලස්සන පණිවිඩයක් ආදර්ශයක් දෙන්න පුළුවන් වැඩක් කරන්න අපි බලාගෙන ආවේ. ඉතින් ඩොරන් එක හදන්නේ මොකද? डॉक्टर सेनारत्न महत्यायी नोना दिन कथा कर लसन अदाह මේ වගේ ගොඩක් වෙනදාම් කරන තැන්වල තැන් සම්බන්ධයෙන් අපේ ලංකාවේ මිනිස්සු අතර විවිධ අදහස් තියෙනවා. එතකොට ඒ අතරින් ලංකාවේ ජනගහනය අතරින් බොහොම සුළුතරයක් මේ වගේ ස්ථාන වලින් ගොඩම් පානීයට නැත්නම් බීම වර්ග පානීයට පෙළඹුණත් මේ වගේ ස්ථාන වලට ඇවිල්ලා බීම පානීය කරන්න පෙළඹෙන්නේ නැති හේතු කාරණාවන් ගණනාවක් තියෙනවා. ඉතින් ඒ හේතු පිළිබඳව සාකච්ඡා කළේ මේ හේතු වලට අපි විසඳුම් ලබා දෙන අදහසින් සහ මේ වගේ වෙළඳාමක් කරන අපේ සමවයසේ ජීවත් වෙන තරුණයෙකුට තමන්ගේ ජීවනෝපාය හැටියට මේ වගේ සුළු ව්‍යාපාරයක් කරද්දී මේ ව්‍යාපාරය වඩාත් ආකර්ෂණීය විදිහට සහ ගුණාත්මකව කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව හොඳ අවබෝධයක් මේ කමිනු මල්ලීට දීලා ඒ ගුණාත්මකභාවයෙන් මේ ව්‍යාපාරේ පවත්වගෙන යන්න අවශ්‍ය කරන සම්පත් ලබා ගැනීම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සඳහාත් අපේ කණ්ඩායම උදව් කරන අදහසින් තමයි අද මෙතෙන්දම. ඉතින් මට හිතෙනවා මේක මං විතරක් සාකච්ඡා කරන්න නැතුව මේ ශේත්‍රයේ ප්‍රවීණ වෙච්ච අපේ වෛද්‍යතුමා සහ තුමිය මුල් කරගෙන කවිනු මල්ලීට මේ ව්‍යාපාරය කරගෙන යද්දී මිනිස්සු අතර තියෙන අවිශ්වාසය නැත්නම් මිනිස්සු අතර තියෙන මතුවලා තියෙන ප්‍රධාන පෙළේ ප්‍රශ්න මොනවද? ඒ ප්‍රශ්න මගහරවගෙන මිනිසුන්ගේ විශ්වාසය දිනාගෙන ආකර්ෂණීයව මේ ව්‍යාපාරය කොහොමද කරගෙන යන්නේ කියලා චුට්ටක් කතා කරමු. මම හිතන්නේ ඔබ දෙපළම කතා කරොත් හොඳයි. දැන් පාරායින එක මෙහෙම තැනකින් බොන්න ඇත්තටම ගොඩක් අය කැමතියි. ගොඩක් ඉතහට හරිම කැමතියි. දැක්කම ආසයි. ගොඩක් දෙහි වගේ කියන්නේ හැමෝම කැමති දෙයක් නේ. ඉතින් මල්ලි ඇත්තටම දැන් මෙතන තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් ගොඩක් අය කිව්ව ප්‍රශ්නේ වීදුරු. දැන් අර බොන වීදුරු දැන් කවුරු හරි බීලා එකම වතුරකින් ආපහු හොදලා ඒකෙන් ආපහු දෙනවා. එහෙම ඒක තමයි ගොඩක් අයගේ ප්‍රශ්නේ. ගොඩක් අය ડોක්ටර් ඔතනින් අදහස් කරන්නේ දැන් අර වෙන කෙනෙක් බීපු ග්ලාස් එකකින් තව කෙනෙක් බොන්න අකමැති ප්‍රශ්නෙනේ. මේකට මොකද්ද විසඳුම් තියෙන්නේ තව? මේකක් හොඳයි. ඉතින් නැතුව දැන් ටැප්පින්ග් වගේ හොදන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් නැත්නම් ඉතින් ඕන පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ස්ට්‍රෝ එකක් එක්ක වගේ දෙන්න. එතකොට අර කටවටේ කියලා කියන්නේ දැන් ඔපේ ग्लवि අනිත් ඒක තමයි අපි ඔය ටික ඔක්කොම ප්‍රශ්න ටික කතා කරමු. ඒකල පුතා ප්‍රශ්න වාට පැහැදිලි කරන විතර නෙවෙයි. ඒ අපේ රටේ මිනිසුන්ගේ යම්කිසි චෝදනාවක් තියෙනවනේ ඒ චෝදනා නොලැබෙන විදිහට ඕනම කෙනෙකුට කියන ඕනම පොලිතික කෙනෙකුට ඇවිල්ලා කිසිම සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොවෙන ගුණාත්මක විදිහට ක්වොලිටි බීම් එකක් මෙතන බොන්න පුළුවන් විදිහට අපි අද සම්පූර්ණයෙන් මෙතන හදාගමු. ඊට පස්සේ ඩොක්ටර් එහෙමනම් දැන් ඒ දොඩන් සුද්ධ කරද්දී අතේ ස්පර්ශ වීම සම්බන්ධයෙන් මෙයා ඒකට විකල්පයක් හදීර කරන්න ඕන ග්ලව්ස් පාවිච්චි කරන්න. ග්ලව්ස් අර තියෙනවා මේ පොලිතින් වගේ අර මේ රියුස්ඩ් ග්ලව්ස් ටිකේ පැක් තියෙනවා. සමහර කිව්ව දැන් මාස්ක් එකක් දැන් මෙයාට හදිසියේවත් දැන් අපි තුමු මොන හරි ගැස්සක් හැම්බිලිසක් වගේ තියෙනවා නම් දැන් මෙයා කැහැ කැහැ මේ දොඩන් කිවිලි කරනකොට අර බොන්න එන කෙනාට පොඩ්ඩක් ඒක චුට්ටක් අපසන්න ගැටියක් එන්න පුළුවන්. ඉතින් ඒකට හරිම මේ විශ්තුමක් හොඳ විශ්තුමක් තමයි ඔයාලට
सौख्यारक्षा संबंधी मैगे अन्यता मार्केटिंग मैगे किट अभी असल कैपे कम ප්‍රමාණي අපි හිතමු නිකන් ලංකාවේ දැනට දවසකට දොඩම් 1000ක් විතර පිරිස බොනවා නම් හැබැයි අර විදිහට ගුණාත්මකව සෞඛ්‍ය ආරක්ෂිත විදිහට ආකර්ෂණීය විදිහට වෙනවා නම් ওই දොඩම් බොන ප්‍රමාණය 3-4 ගුණයකින් වැඩි වෙනවා මම නිකන් උදාහරණයක් විදිහට 1000ක් කියලා කිව්වේ එතකොට ඔයා අර විදිහට ස්ප්‍රේ එකක් පාවිච්චි කරද්දී ඒකට රුපියලක් හරි දෙකක් හරි ගියා කියලා එතන වාඩ පාඩුවක් නෙවෙයි ඔයා ඒ කරන සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ අනුගමනය කරන පියවර හරහා මොකද ඇත්තටම දැන් ඔයා අවසර මේ ගෙදරට ඕන කරන ආල්තුන පාපඩු හරි ගෙදර ඔයාගේ පුද්ගලික අවශ්‍යතා ඔක්කොම පිරිමා ගන්න මේ බිස්නස් එකනේ. එතකොට මේ බිස්නස් එක කියලා කියන්නේ මේ එහෙමෙහි පාරේ ගමන් කරන සාමාන්‍ය අහිංසක මිනිස්සු පොඩි දරුවෝ අරගෙන ඇවිල්ලා ඒගොල්ලෝ කුසගින්න නිවා ගන්න පිපාසි නිවා ගන්න වාගේ මොනවා හරි බොන්නේ. එතකොට අපි ලැබීමට කීයක් අපි මිනිස්සෙකින් ගන්නවා නම් මේ මිනිස්සුන්ට ගුණාත්මක දේවල් මේ ගුණාත්මක විදිහට දෙන්න අපිත් ඇත්තට ඒක සදාචාරාත්මක දෙයක් ඒක නෛතිකව තියෙන්න ඕන දෙයක් නෙමෙයි අපි හදවතින් අපි ගුණයක් හැටියට තියෙන්න ඕන අපි කියතරම් වාගන්නේ මේ මිනිස්සු නිසා කියලා මේ මිනිස්සුන්ගේ ආරක්ෂාව මේ මිනිස්සුන්ගේ මේ ආරක්ෂිත තත්ත්වය ගැන අපි බලන්න ඕන තියෙනවද මීට වඩා ලොකු එකක් නැද්ද දැනගන්න ඕන මොකක්ද අන්න මේ ප්‍රමාණය ඔක්කොමනේ එක සමානයි මේක දැන් ප්‍රමාණය කියත් හරිද හරි हरी नो हरी ने अभी ये तो हरी ये नहीं नालू वाले दान नहीं कम होते हैं मेरे मेन नालू क्लास है सो तो लगा मुझे मदद ये देंगे आप उस चीज़ අතිපිරිසිදු ආකාරයෙන් දොඩම් වීදුරුවක් වොන්න පුළුවන්. අපි ආරම්භයක් විදිහට තමයි මුලින්ම නේද ડોක්ටර්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පණේ ප්‍රදේශයේ ඉන්න අපේ කවිදු මල්ලිව මුල් කරගෙන මේ දොඩම් බීම බිස්නස් කරන එක හරියට ගුණාත්මකව සෞඛ්‍ය ආරක්ෂිත විදිහට පිළිවෙලට ආකර්ෂණීය විදිහට කරන විදිහ අපි කියලා දීලා ඒකට අවශ්‍ය කරන සහයෝගය දුන්නේ. අපි මීට පස්සේ බලාපොරොත්තු වෙන මොණ්ඩාගෙන වගේ තව පැත්තක. ඉතින් බලාපොරොත්තු වෙනවා කවිදු මල්ලි හිම කවිදුනේ කල්ප कविंदमाली विनस्कर अभी कविंदर विनम या यूनिफॉर्म गीत अभी दालास्क द्लौज दाल कैपे दालने विष बीज विश्व मुकुद प्रश्न अट्ठे इट पास मैं आट विलदा कर पाविचर नोन कर लसन आकर्षणीय ग्लास अभी मीटे सतीकट कल मेषीन का तरगन दून එතකොට මේ සියලු දේවල් අපි කරලා මෙතන සෞඛ්‍ය ආරක්ෂිත විදිහට ආකර්ෂණීය විදිහට නිර්මාණාත්මක පිළිවෙලට පිරිසිදුව තිරප්පණේ පළුගහ යට දොඩම් බීම විකුණන කවිඳු මල්ලි දොඩම් විකුණන තත්ත්වයට අද දවසේ අපි පත් කරා නිකන් නෙවෙයි අපි නිර්මාණාත්මක අදහස් දුන්නා වගේම සෞඛ්‍ය ආරක්ෂිත නැත්නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වෙච්ච අපේ වෛද්‍ය පින්වත් යුවලත් සහභාගී වෙලා මේ කටයුතු වෙනුවෙන් අවවාද ඒ වගේ මඟ පෙන්වීම අදහස් ඉදිරිපත් කිරීම කරා ඒක කවිඳුරේ විතරක් නෙවෙයි මේ වීඩියෝ එක බලන ලංකාවේ ඕනම තැනක පාරිභෝගිකයින් වෙත කෑම බීම අලෙවි කරන සියලුම ව්‍යාපාරිකයන්ට අතිශය වැදගත් වන කාරණාවන් සමූහයක් ආරාධනා කරනවා හැමෝටම මෙතනින් ගියොත් අනිවාර්යෙන් දොඩම් වීදුරුවක් බීලා කවිඳු මල්ලීට ශක්තියක් වෙලා යන්න කියලා
එවගේම කවිනුගෙන් දැන් මෙතනදී අපි මැෂින් එකේ ඉඳලා ඔයාලට අවශ්‍ය කරන උපකරණ කට්ටල සමූහය අරගෙන දුන්නා. ඉතින් මේ කටයුත්ත සඳහා අපි දායකත්වය ලබා දීම තුළින් අපි රුපියලකවත් ප්‍රතිලාභයක් මම හරි අද නිවාඩු දාගෙන දුරකට ගෙවාගෙන වාහනවල තෙල් ගහගෙන ආපු අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සමූහය වෙනුවෙන් සහ ඔයාට ආශිර්වාද කරපු හැමෝම වෙනුවෙන් අපිට ඔයාගෙන් කරනවා නම් ඒ හා සම්බන්ධ ඉල්ලීමක් කරන්න තියෙන ඔයා මේ කටයුත්ත අපි දුන්න අවවාද අනුශාසන ඔක්කොම පිළි අරගෙන දුන්න අමුද්‍රව්‍යත් යොදාගෙන හොඳට මේ ව්‍යාපාරය දවසින් දවස දියුණු කරගන්න දියුණු කරගෙන ඔයා හොඳ තැනකට යන්න කියන එක තමයි පළවෙනි ඉල්ලීම. ඊට පස්සේ දෙක ඔයා මේ කටයුත්ත සාර්ථක කරගෙන දියුණු වෙච්ච දවසක අද ඔයා ඉන්න තැනට ඉන්න තැන අනාගතේ ඔයා දියුණු වෙච්ච දවසකදී අද ඔයා ඉන්න තැන ඕන තරම් ඉන්න ව්‍යාපාරිකව රටවටේ තරුණ තරුණයෝ ඉන්නවා. ඒ වගේ එක්කෙනෙක්වත් හොයලා අඩුම තරමේ අපි දුන්න සහයෝගය ඔයා ඒ වගේ ඔයාව අද ඉන්න මට්ටමේ ඉන්න තරුණයෙකුට එදාට ඔයා උදව් කරන්න පුළුවන් නම් කටයුතු කරන්න ඒ අවංක කාරුණික අදහස් හදවතේ ඇති වෙන්න කියලා හදවතින්ම අපි ප්‍රාර්ථනා කරනවා.